හරි වෙලාව 11යි 20යි අද 20යි 24 මාර්තු 10 20යි 24 මාර්තු 10 රෑ 11යි 20යි වෙලාව දැන් එතකොට අපි USDT 1000ක් තියෙනවා ඒක කොයින්ස් වල ආයෝජනය කරන්න යන්නේ මොනවද ඒවා කියලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන් එතකොට මේ ආයෝජනය කරන අවස්ථාවේදී BTC තියෙන්නේ 69514 All time tibba high එක break කරලා උඩට අප් වෙන ගමන් තියෙන්නේ. එතකොට මේ ආයෝජනය කරන ඕනෑම coin එකක් 150ක් drop වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ drop එක අපි අල්ලගන්න හිටියොත් අපිට මේකේ gain එක ගන්න බැරි වෙනවා. හරිද? ඒතර ඒ drop එක උණාවේ. හැබැයි උණාට පස්සේ නැවත අපේ entry එකට ඇවිල්ලා මේක අප් වෙනවා. ඒ නිසා මම දැන් ආයෝජනය කරනවා. එහෙනම් පළමුවර මම USDT 500ක් ආයෝජනය කරනවා 100 ගානේ coins 5කට. එහෙනම් ඒකේ පළවෙනි ස්ථානයේ තියෙන්නේ Polkadot. හරිද? මේක ඇවිල්ලා $55යි all time high එක. දැන් ඇවිල්ලා $10.25යි 4. එහෙනම් USDT 1000ක් තියෙනවා. මම market price එකෙන් මේකෙන් $100ක් ආයෝජනය කළා. ඔන්න 100ක buy කළා. එතකොට fund වලට ගියාම ඔයාලට පේනවා USDT 999ක් තියෙනවා. 99.85ක්. එතන 900ක් ඉතුරු වෙලා තියෙනවා. Right. එහෙනම් 100 ගානේ ආයෝජනය කරන දෙවනි coin එක ADA. මොකද? එතකොට ADA $3.1ට තියනවා ගිහිල්ලා මේනකට 0.71යි අපි මේවා මේ අඩියෙන් අපි මේවා මෙන්න මෙතන සෑහෙන අඩියෙන් අරන් profit උත් අරන් තියෙනවා. ඔයාලට මම මේ හැම එකම වීඩියෝ කරලා තියෙනවා. ඩේට් එක බලන්න buy කරද්දී ඔයාලට ඕනනම් price බලා ගන්න පුළුවන්. ඒ profit book කරලා මේ මගේ දෙවනි වටය. හරිනේ. එහෙනම් ඔන්න ඒඩත් $100ක ආයෝජනය කළා. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ආයෝජනය කරන්න XRP මේ කරන $100කුත් මදි වගේ ආයෝජනය කළා. නමුත් දැනට 100ක් ආයෝජනය කරන්න. එතකොට හොඳින් මතක තියාගන්න මේ වෙලාවේ මම BTC සහ Ethereum මේ වෙනකොට ගන්නෙ නැහැ. ඒවා ලොකු අප්ට්‍රෙන්ඩ් එකක ගිහිල්ලා මොකද මම $100 වඩා අඩුවෙන් ආයෝජනය කරන ලිස්ට් එකට සමහරක් වෙලාවට ඒක දාගන්න පුළුවන්. මේ 100 ආයෝජනය කරන කැලිය වල දාන්නේ නැහැ. මොකද මට ඒ ගේන් එක වෙනත් කොයින් වලින් ගන්න ඕනේ නිසා. එහෙනම් තව අපිට 100 ගානේ කොයින්ස් දෙකක් තියෙනවා ආයෝජනය කරන්න. ඒකක් මොකක් වෙයිද? අපි බලමු හොඟ රිස්ක් එකක් එක්ක අඩියෙම තියෙන කොයින් එකක් buy කරලා බලමු. wet coin එක කොහමද? V chain. ඔන්න wet මේ තත්ත්වේ තියෙනවා. ඊගාවට අපි reef දිහාට යන්. reef බලමු ඒක කොහමද කියලා. ඒකත් මෙන්න මේ වගේ අඩියක තියෙන්නේ. හොඳද මේ? අඩියක තියෙන රිස්ක් එකක් එක්ක. එතකොට මේක ලිස්ට් එකේ තියෙන්නේ 564ට. හොඳද? නමුත් මම මේක $100ක මේ වෙලාවේ ආයෝජනය කරනවා රිස්ක් එකක් අරගෙන. එහෙනම් තව 100 ගානේ කෑලි එකයි තියෙන්නේ. ඒක මොකක් වේවිද? ඇල්ගෝ බලමු. ඇල්ගෝ මේ වෙනකොට ඇල්ගෝ අනිවාර්යයෙන්ම buy කරගන්න වෙනවා. මොකද හොඳ dip එකක තියෙන මේ පේනවනේ. එහෙනම් $3.44 all time high එක මේ වෙනකොට 0.26 තියෙන්නේ. මේකත් මම $100ක buy කරනවා. එතකොට මම ඩොජ් කොයින් එකත් මේක buy කරන්න හිටියේ. ගලා කොයින් එකත් $100 ගානේ buy කරන්න හිටියේ. අවසනාවකට ඊට කලින් ගලා වෙන්න ඕන දේ අද භාගයක් වුණා. මේ මම මේ මීට ගොඩාක් යටින් මේ අද මේක අප්ුණේ මේ මේක ගන්න හිතන් හිටියේ ඊයේ. නමුත් ඒ නිසා මේක දැන් මීට අඩු ප්‍රමාණයකින් $100කින් නැතුව ඊට අඩු ප්‍රමාණයකින් අනිවාර්යයෙන්ම මම ඒක buy කරන්න. එතකොට රිස්ක් එකක් එක්ක තව buy කරන්න coins ගොඩක් තියෙනවා. ඒ මොනවද කියන එක මම
තව ඩොලර් 50 ගානේ තව අපිට ඩොලර් 500ක් ඉතුරු වෙලා තියෙනවා. මේ ඩොලර් 500ත් බයි කරනවා මම ඒක ඉතුරු ටික තෝරගෙන හරියටම ඇනලයිස් කරන්න. يعني මම ඊයේ වෙදි ලිස්ට් එක හදන් හිටියකින් කොයින්ස් කීපයක් පම්ප් වෙලා තියෙනවා. ඒ නිසා ඒ කොයින්ස් ටික මාරු කරන්න වෙනවා. USDT දාන්න ඕනේ ප්‍රමාණයන් වෙනස් කරන්න වෙනවා. ඒ ටික බලලා මම ඒක අලුත් වීඩියෝ එකකින් ඔයා හම් වෙන්න එන්න. එතකන් ඔයාට මෙන්න මේ කොයින් ටික බලා ගන්න පුළුවන්. මම ඩොට් ඩොලර් 100ක රීෆ් ඩොලර් 100ක XRP ඩොලර් 100ක ADA ඩොලර් 100ක සහ ALGO ඩොලර් 100ක මේ වෙනකොට buy කරලා තියෙන්නේ. හරි. එහෙනම් තව ඩොලර් 500ක් තියෙනවා. ඒ ටිකත් අරගෙන ඉක්මනට මෙන්නම්. එහෙනම් හැමෝටම ජය වේවා. හැමෝටම සුබ දවසක්.